ඉතින් පුරන්දුරා වගේ මං අදරන් ඇවිල්ලා තියෙන්නේ කොහොමද මේ Android එක SQL Lite database handle කරන්න කියලා කියලා දෙන්න. ඉතින් මේකෙදී අපි හදන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ to do's keeping app එකක්. ඉතින් to do's keeping app එකක් කියලා මං අදහස් කරන්නේ මේකෙන් අපිට පුළුවන් පොඩි පොඩි note එහෙම අපි දවසේ අදාළව note තියාගන්න. ඉතින් note දාන්න, update කරන්න, delete කරන්න, read කරන්න මේ වගේ දේවල් කරගන්න තමයි මේ application එකෙන් අපි හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුලින්ම ඇප්ලිකේෂන් එක පොඩ්ඩක් රන් කරලා පෙන්නන්නම්. මේ තමයි අපේ තියෙන ඇප්ලිකේෂන් එක. ඉතින් මේ තියෙන මගේ ඉමුලේටර් එක. මේ තියෙන මම කලින් දාපු to do's ටිකක්. ඉතින් අපි අලුත් එකක් දාලා බලමු. ඉතින් අපි අලුත් එකක් දාලා බලමු to do එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මට ටයිටල් එකක් දෙන්න පුළුවන්. කැමති එකක් දෙන්න පුළුවන්. මම නිකන් today කියලා දෙන්නම්. ඊට පස්සේ description එකට test කියලා වගේ දෙන්නම්. බලමු මේක add වෙනවද කියලා. ඊට පස්සේ අපි add to do දෙමු. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඔයාලට පේනව ඇති මෙතන තියෙනවා අලුත් to do එකක්. ඒ තමයි today කියලා. ඒකේ description එක test කියලා තියෙනවා. ඉතින් ওই විදිහට අපිට පුළුවන් මේකට values දාන්න. ඊට පස්සේ අපිට පුළුවන් දැන් මේ දාපු value එක click කරාට පස්සේදී ඒ දාපු value එක මේ විදිහට බලන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් මේක edit කරන්න, එහෙම නැත්නම් delete කළා දාන්න, එහෙම නැත්නම් finish කියලා mark කරන්න. ඉතින් බලමු ඉස්සලා අපි edit කෙනේ click කළා මොකද වෙන්නේ කියලා. අඩ පුළුවන් මේක අප්ඩේට් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මේ විදිහට මේක වෙනස් වෙලා තියෙනවා. අපසරක් අපි ක්ලික් කරමු. ඊට පස්සේ බලමු මේක ෆිනිෂ් ක්ලික් කරාට පස්සේ මොකද වෙන්නේ කියලා. මම මෙතන ෆිනිෂ් කියන ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මෙන්න මේ to do එක අපි ෆිනිෂ් කරපු විදිහට තමයි මෙතන පෙන්වන්න ගන්න. ඉතින් ඒ වගේම අපිට පුළුවන් මේක ඩිලීට් කරලා දාන මේ විදිහට ක්ලික් කරලා. ඉතින් ওই විදිහට අපේ ඇප්ලිකේෂන් එක හදා ගන්න පුළුවන් අපේ to do keeping list එකේ. ඉතින් මේක තමයි අද අපි හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මුලින්ම ඇප්ලිකේෂන් එක පෙන්වුවේ. එතකොට කෙනෙක්ට පුළුවන් මේ සීරීස් එකේ මේ වීඩියෝ ටික බලනවද නැද්ද කියලා තීරණය කරන්න. මොකද මේක එක වීඩියෝ එකක් නෙමෙයි. මෙතන වීඩියෝස් 6-7ක් වගේ ඉස්සරහට වැටෙන්න තියෙනවා. මොකද මේක එකපාරට අපිට පැයෙන් දෙකකින් කර ගන්න අමාරුයි. ටිකක් පැහැදිලි කරන්න තියෙන හින්දා. ඉතින් මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙවි කියලා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි අපේ ඇප්ලිකේෂන් එක පටන් ගමු. හරි. ඉතින් මේ තියෙන අපේ ඇප්ලිකේෂන් එක මේ තියෙන්නේ අපි ලියපු කෝඩ්ස්. ඉතින් මෙතන සැහෙන කෝඩ්ස් ගොඩක් තියෙනවා. එක ක්ලාස් එකක් ගත්තත් අපිට ගොඩාක් දේවල් තියෙනවා මෙතන ලියන්න. ඉතින් ඒ හින්දා තමයි මට මේක එක වීඩියෝ එකකින් කරලා ඉවර කරන්න අමාරු. සැහෙන දේවල් ටිකක් තියෙනවා අපිට කතා කරන්න. ඉතින් ඒ වගේම වීඩියෝ එක පටන් ගන්න කලින්ම මෙන්න මේ දේවල් ඔයා දැනටමත් දන්නවද කියලා පොඩ්ඩක් බලන්න. මොකද එහෙම වුණොත් මේ සීරීස් එකේ මේ වීඩියෝ ටික ෆලෝ කරන්න ඔයාලට ගොඩක් ලේසි වෙවි. ඉතින් අනිවාර්යෙන් මගේ Android සිංහල සීරීස් එකේ කලින් වීඩියෝ ටික බලලා තියෙන්න ඕනේ. මොකද මම මේ සීරීස් එක ක්‍රමානුකූලව තමයි ඉස්සරහට හදාගෙන ඇවිල්ලා තියෙන්නේ. මොකද මම ඩේටාබේස් දන්නවා කියලා මම ඉස්ලාම ඩේටාබේස් කතා කරේ නැහැ. ඩේටාබේස් අවසාන හරිය තියාගත්තේ අපි ඊට කලින් දැනගන්න ඕන දේවල් Android වල තියෙන හින්දා. ඉතින් ඒ හින්දා තමයි මම මේ විදියට මේක ස්ට්‍රක්චර් කරලා මේ විදියට වීඩියෝ සෙට් එක දාන්නේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම මගේ වීඩියෝ බලලා ඉන්න. එහෙම නැත්නම් එහෙම එක ටිකක් අමාරු වෙවි. ඊට පස්සේ ලිස්ට් view ගැන, ඒ වගේම array adapter ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි layout inflating ගැනත් හොඳ දැනුමක් තියෙන්න ඕනේ. හින්දා මේ වීඩියෝ ටික බලලා ඉන්න. ඊට පස්සේ intent ගැන සහ intent වලින් කොහොමද data pass කරන්න කියන එකත් පොඩි දැනුමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මම Java ගැන කතා කරොත් එහෙනම් මොකද අපි පාවිච්චි කරන්නේ අපේ programming language එක විතර Java. ඉතින් Java වල තියෙන object classes කියන දේවල් ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. කොහොමද මේ දේවල් handle කරන්න කියන එක ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම Java වල තියෙන collection කියලා framework එකක්. framework එකක් කියන්නේ 아무ත දෙයක් නෙමෙයි. Java වල තියෙනම තව concept එකක් තමයි collection කියන්නේ. ඉතින් collection වල list වල array list කියන concept එකත් අපි මෙතනදී පාවිච්චි කරනවා. මොකද ඒක අපිට ගොඩාක් වැදගත් වෙනවා මේ application එක ලේසියෙන් හදාගන්න. ඉතින් ඒ හින්දා array list concept එකත් ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ database ගැන කතා කරොත් එහෙම අනිවාර්යෙන් ඔයාට database ගැන දැනුමක් තියෙන්න ඕනේ. මොකද්ද database එකක් කියන්නේ? database වල table තියෙනවා, ඊට පස්සේ ඒවා columns තියෙනවා, row තියෙනවා, primary key කියලා දේවල් තියෙනවා. ඒ වගේ terminology ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් දැනගෙන ඉන්න. මොකද මට මෙතෙන්දී database එකක් කියන්නේ මොකද්ද, table එකක් කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්න වෙලාවක් හම්බ වෙන එකක් නැහැ. මොකද මේ series එකේ තේම දෙයක් නෙමෙයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේකෙදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද SQLite inbuilt මේ තියෙන database එක කොහොමද පාවිච්චි කරන්නේ කියන එක. ඉතින් ඒ වගේම CRUD operation ගැනත් දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද CRUD කියන්නේ? create read update delete කියන මේ terminology. ඒ දේවලුත්
දැනගෙන ඉන්න එක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ දේවල් දන්නේ නැති කෙනෙක්ට උනත් මේක ෆලෝ කරන්න පුළුවන්. මොකද මම පැහැදිලි කරනවා මෙතෙන් මේ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හැබැයි මට මේක 100%ක්ම පැහැදිලි කරන්න හම්බ වෙයි කියලා මට ගැරන්ටි එකක් දෙන්න බැහැ. ඉතින් ඒ හින්දා මේ දේවල් දැනගෙන ඉන්න එක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ වීඩියෝ ටිකෙන් අවුට්කම් එකක් විදිහට ඔයාලට එන්නේ අනිවාර්යයෙන්ම SQL Lite කොහොමද පාවිච්චි කරන්නේ කියන එක ගැන දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රායෝගිකව මේ දේවල් කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක ගැනත් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද ප්‍රෝග්‍රෑමින් කරන්න හැමම දන්නවා, ප්‍රෝග්‍රෑමින් කෝඩ්ස් ලයින් දන්නවා. හැබැයි දේවල් ප්‍රායෝගිකව එකහු කරලා හදාගන්න තමයි ගොඩක් අයට දැනුම නැත්තේ සහ තේරෙන්නේ නැත්තේ. ඉතින් මම කියන්නේ මේක 100%ක් පර්ෆෙක්ට් කෝඩ් එකක් කියලා. එක එක්කෙනා කෝඩ් කරන විදිහ එක එක විදිහයි, එක එක ස්ටයිල්ස් තියෙනවා, එක එක ක්‍රම සහ විදි තියෙනවා. ඉතින් මේ මම හොයාගත්ත එක විදිහක් සහ මම කෝඩ් කරපු විදිහක්. ඉතින් එහෙනම් අපි ගොඩක් දේවල් දෙනවා කතා කරන්න ඉස්සරහට. ඉතින් අපි වීඩියෝ එක පටන් ගමු. ඉතින් මේ දින අපි රන් කරපු අපේ ඇප්ලිකේෂන් එක, ඉතින් මම අලුත් ප්‍රෝග්‍රෑම් එකක් මේ විදිහට හදාගෙන තියෙන්නේ. හරි, ඉතින් අපි මුලින්ම බලමු මේ ඩේටාබේස් හැන්ඩල් කරන, එහෙම නැත්නම් ටේබල් හැන්ඩල් කරන, ඒ වගේම ටේබල් ක්‍රියේට් කරන, ඒ වගේ දේවල් කරන ක්ලාස් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මෙහෙම ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා ජාව කියන එකේ මේන් ඇක්ටිවිටි කියන එක තියෙන මෙන්න මේ පැකේජ් එකට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා නිව් ගිහිල්ලා ජාව ක්ලාස් කියන එක දෙනවා. ඉතින් ඔයාලට මෙතන කැමති නමක් දෙන්න පුළුවන්. මෙතන මම මෙහෙම DB handler කියලා දෙන්නම්. මොකද ඩේටාබේස් එකත් එක්ක හැන්ඩල් කරන්නේ මේ ක්ලාස් එකකින්ද පොඩ්ඩක් තේරුමක් තියෙන නමක් තමයි මම මෙතෙන්ට දෙන්නේ. ඉතින් මේ ක්ලාස් එකට ගියාට පස්සේදී අපිට සිද්ධ වෙනවා එකම එක ක්ලාස් එකක් එක්ස්ටෙන්ඩ් කරන්න. ඒ කියන්නේ අපිට ඩේටාබේස් එක හදාගන්න උදව් වෙන ක්ලාස් එකක් තියෙනවා සහ ටේබල් හදාගන්න උදව් වෙන ක්ලාස් එකක් තියෙනවා. ඉතින් ඒකේ නම තමයි මම මේක එක්ස්ටෙන්ඩ් කරගන්නම් SQLite Open Helper කියලා තියෙනවා ක්ලාස් එකක්. ඉතින් අපිට ඒක මෙහෙම එක්ස්ටෙන්ඩ් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවාද මෙතන මෙහෙම ඔටෝ ඉම්පෝර්ට් වෙනවා අපේ Open Helper ක්ලාස් එක. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ වගේම පොඩි error එකක් මෙතන පෙන්නනවා. මෙතන කියන්නේ මේ SQLite Open Helper කියන ක්ලාස් එකේ තියෙනවා methods දෙකක්. ඉතින් ඒ දෙක අපි override කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඒ දේවල් වලට value pass කරන්න ඕනේ. ඉතින් මම මෙතන මේ click කරනවා. ඊට පස්සේ implements method කියන එක යනවා. ඊට පස්සේ ඔයාලට පේනවා on create කියලා method එකක් තියෙනවා. ඒ වගේම on upgrade කියලා තව method එකකුත් තියෙනවා. ඉතින් මේ method දෙක ගැන අපිට ගොඩක් කතා කරන්න දේවල් තියෙනවා. ඉතින් මම මේ දෙක මෙහෙම select වෙන්න දීලා මම මෙහෙම okay press කරනවා. ඊළඟට පේනවා ඇති on create කියලා method එකකුත් on upgrade කියලා method එකකුත් අපේ class එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ තාමත් error එකක් තියෙනවා. error එක තමයි default construct එකක් නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් බලමු මේකටත් අපිට එකක් හදාගන්න පුළුවන් වේවිද කියලා. create constructor matching super. ඊට පේනවා ඇති ඊට පස්සේ එහෙම click කරාට පස්සේදී මෙතන default constructors එහෙම නැත්නම් කිව්වොත් එහෙම SQLite open help එකේ තියෙන constructors තුනක් වෙන්නනවා. ඉතින් අපි මෙතෙන්දී මේ පළවෙනි එක මෙහෙම පාවිච්චි කරමු. මෙහෙම okay click කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අලුත් constructor එකක් හැදිලා තියෙනවා. constructor එකක් අපේ class එකේ නමින්ම මෙතන constructor එක. ඊට පස්සේ ඒකට parameters ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම super කියන keyword එකෙන් මේ තියෙන සුපර් ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ට් එකට මේ වැලියුස් ටික කන්ටෙක්ස්ට් එක, නේම් එක, ෆැක්ටරි ඔබ්ජෙක්ට් එකක්, ඊට පස්සේ වර්ෂන් එක මේ දේවල් පාස් කරලා තියෙනවා. ඉතින් ඒකේ තේරුම තමයි අපි කොයි වෙලාවක හරි මෙන්න මේ ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එකක් හදනකොට ඔයාලා දන්නවනේ කන්ස්ට්‍රක්ට් එකේ මේ වගේ පැරාමීටර්ස් තියෙනවා නම් අපිට සිද්ධ වෙනවා පැරාමීටර්ස් පාස් කරන්න. ඉතින් ඒක ගොඩක් කරදර දෙයක්. ඒ කියන්නේ අපි මේන් ඇක්ටිවිටි එකේදී අපිට ටේබල් එකක් හදන්න, නැත්නම් ටේබල් එකකින් වැලියු ගන්න ඕන නම් අපිට මේ ක්ලාස් එක ඔබ්ජෙක්ට් එකක් හදන්න වෙනවානේ. මොකද මේකේ තමයි අපි ඉස්සරහට මෙතඩ්ස් ලියන්නේ. කියන්නේ මට වැලියු වරන් දෙන්න, මේ වැලියු එක අප්ඩේට් කරන්න, මේ වගේ දේවල් අපි ඔක්කොම ලියන්නේ මේ ක්ලාස් එකේ. එතකොට මේ මෙතඩ්ස් පාවිච්චි කරන්න නම් මේ මෙතඩ්ස් පාවිච්චි කරන්න මේ ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔබ්ජෙක්ට් එකක් හදන ටයිම් එකේදී ලොකු කරදරයක් වෙනවා මෙන්න මේ දේවල් ටික අපිට පාස් කරන්න සිද්ධ වුණාම. ඉතින් මෙහෙම පාස් කරන්නේ නැතුව අපිට පුළුවන් මේ ක්ලාස් එකේම මේ අදාළ දේවල් අපිට පාස් කරන්න පුළුවන් නම් මෙන්න මේ කන්ස්ට්‍රක්ට් එක ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ විදිහට හදාගන්න. ඉතින් ඒක ගොඩක් ලේසියිනේ. එතකොට අපිට පාස් කරන්න පුළුවන් තරම් තියෙන දේවල් අඩු කරන එක තමයි හොඳම දේ. ඉතින් කන්ටෙක්ස් එක නම් අපිට අනිවාර්යෙන් පාස් කරන්න සිද්ධ වෙනවා. මොකද කන්ටෙක්ස් එකක් මේ ක්ලාස් එකට එන්නේ නැහැ. මොකද මේක ඇක්ටිවිටි ක්ලාස් එකක් නෙවෙයි, නිකම්ම සාමාන්‍ය ප්ලේන්
චාව ලාස් එකක් ඉතින් හින්ද මේකට කන්ටෙක්ස් එක නම් අනිවාර්යෙන් පාස් කරන්න සිද්ධ වෙනවා. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. මේ දේවල් අපි පාස් කරන්න අවශ්‍ය නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් මෙතන නේම් කියලා කියන්නේ ඩේටාබේස් එකේ නේම් එක. ඉතින් අපිට ඒක පුළුවන් මේ ක්ලාස් එකෙන්ම ලියලා තියන්න. මෙන්න මේක තමයි අපි ඩේටාබේස් එකේ නම කියලා. ඉතින් නේම් එක මෙහෙම පාස් කරන්න නැතුව කෙලින්ම මේ ඩේටාබේස් එක අපි මෙතන ලියන නේම් එක මෙතනට පාස් කරන්න පුළුවන්. ඊට පස්සේ ෆැක්ටරි කියන එක, වර්ෂන් කියන එක මේවා අපිට පාස් කරන්න ඕනේ. අපිට පුළුවන් මේ ක්ලාස් එකේම ඩිෆයින් කරලා තියාගන්න. ඉතින් මම කලින් ප්‍රොජෙක්ට් එක ගන්නම්. ඒකේ තියෙනවා මම ලියපු දේවල් ටිකක්. ඉතින් මම මෙහෙම කොපි කරලා මෙතනට මෙහෙම පේස්ට් කරනවා. හරි. ඊට පස්සේ දිවාට පේනවා ඇති මෙතන තියෙනවා ඔක්කොම වේරියබල්ස් මේ තියෙන්නේ. ප්‍රයිවට්, ස්ටැටික්, ෆයිනල්, ඉන්ට්, ඉන්ටිජර් ටයිප් එකේ වේරියබල් එකක්. ඒකේ නම වර්ෂන්. ඊට පස්සේ ස්ට්‍රින්ග් තව වේරියබල් එකක් තියෙනවා. ඒකේ නම DB නේම්. ඊට පස්සේ ටේබල් නේම්. මේකට මම වැලියුස් මේ විදිහට දාලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ ටික ඔක්කොම ටික අයින් කළා. මෙහෙම මම මේක ඩිලීට් කරලා දානවා. ඊට පස්සේ කන්ටෙක්ස්ට් එක නම් අපිට පාස් කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ නේම් එක කියලා කියන්නේ මෙතන ඩේටාබේස් එකේ නම. මොකද අපි SQLite ඩේටාබේස් එක හැන්ඩල් කරනකොට අනිවාර්යයෙන්ම මුලින්ම ඩේටාබේස් එකක් හදලා ඉන්න ඕනේ. ඒක ඇතුලේ තමයි අපි ටේබල් හදන්නේ. ඉතින් ඒ හින්දා අපිට මෙතන ඩේටාබේස් එකට නමක් දෙන්න ඕනේ. ඉතින් මෙතනට ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. ඉතින් මම DB name කියලා වේරියබල් එකක් හදලා ඒකට දාලා තියෙන value එක තමයි to do කියන්නේ. ඒතොර ඩේටාබේස් එකේ නම to do. ඉතින් අපිට පුළුවන් එහෙනම් මෙන්න මේ වේරියබල් එක පාවිච්චි කරන්න. මොකද මේ වේරියබල් එක ඇතුලේ තියෙන අත්‍තරම to do කියලා string එකක්. ඉතින් ඩේටාබේස් එකේ නම වෙනුවට මම මෙතන මේ DB name කියන variable එක pass කරනවා. ඊට පස්සේ factory object එකක් තියෙනවා. අපිට මේක null කියලා දෙන්න පුළුවන්. ඒක එච්චර වැදගත් වෙන්නේ නැහැ අපිට දැනට. ඊට පස්සේ version. වර්ෂන් කියලා කියන්නේ මේ ඩේටාබේස් එකේ වර්ෂන් එක මොකක්ද? ඒ කියන්නේ අපි ඩේටාබේස් එකේ තියෙන ටේබල් එකේ මොනවා හරි වෙනසක් සිදු කරොත් එහෙම අපි ඒක වර්ෂන් චේන්ජ් එකක් විදිහට තමයි සලකන්නේ. ඒ කියන්නේ මොනවා හරි අලුතෙන් කොලම් එකක් ඇඩ් කරොත්, කොලම් එකක් රීනේම් කරොත් වගේ මොනවම හරි අප්ඩේට් එකක් සිද්ධ වුණොත් එහෙම මේ ඩේටාබේස් එකේ අපි වර්ෂන් අප්ඩේට් එකක් විදිහට තමයි සලකන්නේ. ඒ කියන්නේ මොනවා හරි කොලම් එකක නම වෙනස් කරත් අපි දැන් තන දැන් තියෙන්නේ වර්ෂන් එක 1 නම් ඊට පස්සේ වර්ෂන් 2 කියලා අපි අප්ඩේට් කරනවා. එතකොට අපේ ඩේටාබේස් එකේ තියෙන ටේබල්ස් ආපහු සැරයක් ක්‍රියේට් වෙලා ආපහු සැරයක් අලුතෙන් අලුත් ස්ට්‍රක්චර් එකක් විදිහට හිස් ඩේටාබේස් එකක් විදිහට හැදෙනවා. ඉතින් ඒක මම ඉස්සරහට තව පැහැදිලි කරන්නම්. ඉතින් අපිට සිද්ධ නම් මේ වර්ෂන් එකක් පාස් කරන්න. ඉතින් අපි ඒකත් මේ ක්ලාස් එකෙම ගමු මේ විදිහට. ඉතින් අපිට ඕන නම් තිබුණා මේ ටික මෙහෙම තියෙන දේ මේ විදිහට පාවිච්චි කරන්නත්. හැබැයි එතකොට ගොඩක් කරදරයි. ඔබ්ජෙක්ට් එක හදන වෙලාවේ ඒ දේවල් ටික පාස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි එහෙම පාස් කරන්නේ නැතුව අපි මෙන්න මෙහෙම වර්ෂන් එක, ඩේටාබේස් නේම් එක වගේ දේවල් අපි මේ ක්ලාස් එකෙම ඩිෆයින් කරලා ඒ ටික අපි මෙන්න මෙහෙම මෙතන පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ SQLite Open Helper කියන ක්ලාස් එකට මේ දේවල් ටික පාස් කරන්න. මම හිතනවා මේ පාර්ට් එක පැහැදිලි වෙන්නේ නැති. මොකක්ද මේ සිද්ධ කරේ කියන එක. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ on create කියන method එක ගැන සහ on upgrade කියන method එක ගැන. ඉතින් මේ method එක ගොඩක් වැදගත්. මොකද on create කියන method එකෙන් තමයි අපි table හදන්නේ. ඒ වගේම on upgrade කියන method එකෙන් තමයි මොනවා හරි table එකේ වෙනසක් වුණොත් එහෙනම් අපි කියන්නේ දැනට තියෙන table එක delete කරලා දාලා ඔයාලට table එකක් හදන්න කියලා. මම දන්නවා මේක එච්චරම ලොකු ඐඩිය එකක් එන්නේ නැති දෙයක් තමයි මම කිව්වේ. හැබැයි මම ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඉතින් අපිට මුලින්ම සිද්ධ වෙනවා මෙන්න මේ on create කියන එක ඇතුලේ ටේබල් එක හදන්න. ඉතින් ටේබල් එකක් හදන්න ඔයාලා දන්නවා SQL වල අපිට SQL query ලියන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි ටේබල් එකක් හදන්නත් අපිට ලියන්න සිද්ධ වෙනවා. ඔයා මෙන්න මෙහෙම ටේබල් එකක් හදලා දෙන්න. ඒ වගේ මෙන්න මේ වගේ columns තියෙනවා. ඒ වගේ data types මෙන්න මේවා. ඒ වගේ අපිට කියන්න සිද්ධ වෙනවා. ඒ වගේම database එකෙන් value ගත්තත්, update කරත්, delete කරත් ඉන්සර්ට් කරත් අපිට සිද්ධ වෙනවා ඒවට query ලියන්න. ඉතින් අපි මෙතෙන්දි කරන්නේ මේ on create කියන method එකේදී අපේ database එකේ තියෙන table එකක් හදන query එක තමයි අපි මෙතෙන්දි ලියන්නේ. ඉතින් අනිත් විශේෂම දේ තමයි අපි මේ DB handler කියන class එකේ object එක කොයිම වෙලාවක හරි හැදුවත් එහෙම ඉස්සෙල්ලාම මෙන්න මේ construct එක run වෙනවා. මොකද එයා ඉස්සෙල්ලාම අපිට database එකක් හදලා දෙන්න ඕනේ අපේ table හදන්න කලින්. ඊට පස්සේ මෙන්න මේ on create කියන method එක තමයි run වෙන්නේ. ඉතින් on create කියන method එක automatically run වෙලා අපිට table එකක් හදලා දෙනවා. ඉතින් on upgrade එකකින් කරන්නේ මොනවා හරි change එකක් වුණොත් එහෙනම් මේ version number එකට එයා කරන්නේ මෙන්න මේ method එක run කරන එක. හිතන්න මම මොනවා හරි change එකක් කරා කියලා මගේ database එකට මෙතන මොනවා හරි query එක වෙනසක් කරා නම් අපිට පුළුවන් මෙතන version 1 වෙනුවට version 2 දාන්න. version 2 දැම්මත් එහෙම ඊළඟ සැරේ program එක run වෙනකොට මෙන්න මේ on upgrade කියන method එක ඉස්සෙල්ලාම run වෙනවා. ඊට පස්සේ එයා කරන්නේ දැනට table එකක් තියෙනවා නම්
එයාක ඩිලිට් කරලා අලුතෙන්ම මේ on create කියන method එක ආපහුසරයක් run කරලා අලුත් table එකක් හදලා දෙන එක. ඉතින් ඔන්න ඔක තමයි මෙතෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මම query ලියන්නෙත් නැතුව තමයි මම මේ දේවල් පැහැදිලි කරේ. ඉතින් අපි මුලින්ම query එකක් එලිමු. ඉතින් query එක ලියන්න කලින් මම මෙන්න මේ part එක copy paste කරන්නම්. මේ part එක මට මෙතන පැහැදිලි කරන්න ලේසියි. එතකොට මම මේ මොකද්ද කරන්න කියන එක කියන්න. ඉතින් මෙන්න මේ වගේ අපිට query එකක් ලියන්න සිද්ධ වෙනවා. comment එක ඉවර නැහැ. ඒක මේ error එකක් දෙන්නේ. දැන් හරි. create table ඊට පස්සේ table එකේ නම ඊට පස්සේ අපි මේ විදියට bracket එකක් open කරනවා. bracket එක open කළා ඊට පස්සේ අපි column එකේ නම තමයි මෙතන දෙන්නේ. ඉතින් column එකේ නම මෙතන id ඊට පස්සේ ඒකේ data type එක integer. integer කියන්නේ මොනවද කියලා දන්නවා. ඊට පස්සේ primary key. ඒ වගේම මේක auto increment. ඒ කියන්නේ මේ database එකේ මේ id කියන column එකට අපි value pass කරන්නේ නැහැ. ඒක auto increment වෙන්නේ. auto හරිද? එතකොට auto කියන එකෙන් කියන්නේ අපි අරින් අරින් value pass කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට හේතුව තමයි මේ auto තමයි ඒකට වැලියු දාගන්නේ. ඒ වගේම තමයි කියලා දෙන ඔටෝ ඉන්ක්‍රිමන්ට්. ඒ කියන්නේ පළවෙනි සැරේමෙන්කට වැලියු එකක් දානකොට මෙයා මේ ID කියන කොලම් එකට දාගන්න එක කියන එක. ඊට පස්සේ තව මොනවා හරි රෝ එකක් දැම්මත් එහෙම දෙක කියලා මෙයා ID කියන කොලම් එක ඔටෝමැටික් හදාගෙන යනවා. අපිට මේකට වැලියු පාස් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපිට ඕනේ ටයිටල් කියලා කොලම් එකක් අපේ ඩේටාබේස් එකේ මෙන්න මේ වගේ ටයිටල් තියාගන්න title කියලා column එකක් ඕන වෙනවා. ඊට පස්සේ අපි ඒකට data type එකක් දෙනවා. ඒකේ data type එක තමයි text. මොකද අපි මෙතන text විදිහට තමයි හැමදේම save කරන්නේ. ඊට පස්සේ description එක. description එක කියලා කියන්නේ මෙන්න මේ පොඩි අකුරෙන් තියෙන මේ ටික. ඒක save කරගන්නත් මම description කියලා column එකක් හදලා data type එක text කියලා දෙනවා. ඉතින් බලන්න මේවට හැමදෙස්සම මම comma එහෙම තියලා තියෙන්නේ. ඊට පස්සේ started කියලා තව තියෙනවා කොලම් එකක්. ඒකට text කියලා තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ comma එකක්. ඊට පස්සේ finished. ඊට පස්සේ ඒකට text එකක්. ඊට පස්සේ මේ open කරපු bracket එක වහලා ඊට පස්සේ comma වත් තියලා සමා වෙන්න semicolon එකක් තියලා තියෙනවා. ඉතින් මේ semicolon එක java semicolon එකක් නෙවෙයි අත්‍තරම. මේ semicolon එක මේ SQL semicolon එකක්. ඉතින් මම මේ query එක තමයි මෙන්න මේ විදිහට ලියාගෙන තිනවා. මේකත් මෙහෙම කොපි කරලා මෙතෙන්ට මෙහෙම පේස්ට් කරන්නම්. ඊට පස්සේ මම මේක පැහැදිලි කරන්නම්. හරි. ඉතින් මේ වේරියබල් ටික නැති හින්දා තමයි මෙතන error එකක් දෙන්නේ. මම මෙන්න මේ වේරියබල් ටිකත් මෙහෙම කොපි කරලා පේස්ට් කරන්නම්. මොකද ටයිප් කරන්න යන වෙලාවට වැඩිය අපිට හොඳයි මේ ටික පැහැදිලි කරන්න වැඩි වෙලාවක් ගන්න එක. මොකද මේක බලාගෙන ටයිප් කරන්න කාටවත් අමාරුවක් නැති හින්දා. ඉතින් මම ඊට පස්සේ කරලා තියෙන string string type එකේ variable එකක් හදලා මෙන්න මේ ලියන්න යන query එක. දැන් මේක string query එකක්නේ. මේක ඇත්තටම බැලුවොත් අකුරු ටිකක් තියෙන වෙන කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ හින්දා ඒක save කරගන්න මම අලුත් variable එකක් හදලා තිනවා. ඒකේ නම තමයි table_create_query. එතකොට string එකේ නම තමයි table create query කියන එක. ඊට පස්සේ ඒකට මම සමාන ලකුණක් දාගෙන මෙන්න මේ සම්පූර්ණ query එක තමයි මෙන්න මේ පැහැදිලි කරපු query එක තමයි මම මෙන්න මෙතනත් දීලා තියෙන්නේ. create table ඊට පස්සේ his තැනක් ඊට පස්සේ table එකේ නම. ඉතින් අපි table එකේ නම දාගෙන තියෙනවා මෙන්න මේ table name කියන variable එක ඇතුළට. ඉතින් ඒකේ නම ඒ කියන්නේ ඒ variable එක ඇතුළට මම දාගෙන තියෙන value එක තමයි to do. ඉතින් එතකොට මේ වගේ replace වෙනවා to do කියලා. ඊට පස්සේ පොඩි his තැනක් තියෙනවා. ඊට පස්සේ මේ parentheses එක ඊට පස්සේ කොලම් එකේ නම ID ID කියන එක ඇතුලේ තියෙනෙත් ID කියලාමයි. ඊට පස්සේ එතකොට මේ ID කියන එක මෙතනට එනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේම තමයි මේක අවසානට අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඒකට ප්ලස් ලකුණක් දාලා ඒ කියන්නේ මේ තියෙන string එකටම value එකතු කර කර යන්නේ මේ. ඊට පස්සේ his තැනක් තියලා මේ වගේ. ඊට පස්සේ integer primary key. ඊට පස්සේ මෙතන නම් මෙහෙම ප්ලස් ලකුණක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඔක්කොම එකම එක මිස්රින් එකේ කෑල්ලක් integer primary key එකක්. ඒ වගේම එක auto increment එනවා. ඊට පස්සේ කමාවක්. ඊට පස්සේ ආපහු සැරයක් මම මෙන්න වගේ පිටින් variable එකක් මේකට ඇතුළත් කරන්න හින්දා මෙහෙම ප්ලස් ලකුණක් දාලා ඊට පස්සේ variable එකේ නම දාලා තියෙනවා. මේ variable එකේ නම තමයි title. title කියන්නේ column එකේ නම. මේ තියෙන්නේ ඒ column එකේ නම තමයි මේකේ ඇතුලේ තියෙන්නේ. ඉතින් එතකොට title කියන එක මෙතනට එනවා. සිම්පල් වලින් තමයි කියන්නේ කැපිටල් වලින් නෙවෙයි. මොකද මම මෙතන වේරියබල් එකේ නම දුන්නට ඇත්තරම ඒකේ රිප්‍රසන්ට් වෙන්නේ. එහෙම නැත්නම් ඇත්තරම මෙතනට එන්නේ මෙන්න මේ ඇතුලේ තියෙන වැලියු එක.
इटवासे प्लस लगुना दाला इटवासे मम्मी तरह पौड़ी हिस्तना तेल तीन वा मुकदे टाइटल हिस्तना इटवासे तमाई डेट टाइप पे का इटवासे आप उसे रक्कमावा इटवासे आप उसे रक्क डिस्क्रिप्शन वेरिएबल ले का इग्यानी के टेबल ले के कॉलम में की नाम इटवासे एक डेट टाइप पे का वो विधि ये ऑक्कोमेटिक कर लेना वसान इटा में ओपन कर पे का वहाँ ला सेमी कोलन ने का तीला इटवासे मिन्न में ओपन कर पु डबल कोटेशन ने के मैं इधर क्लोज कर लेना इट पास में दिए ने जावा सेमी कोलन ने का में दिए ने एसक्यूएल सेमी कोलन ने का इतने उन्हें विधि हेड तमा भी क्वेरी का हद आगे न थी न तीन कनेक्ट प्रश्न या तीन बोला मैं विधि लियो ना लेसी नी द मैं विधि हेड लिया ने नेतू के ला ओ मैं के टिका उल्लू कोलपांग ने वैधक के तमाई है भाई दें हितन ना कोई विला कार्य वाटे में टेबल्स चलो नियम विनाश कराना होने एक यानी देंगे आप ही मेथड ना मेक भी तरह अपने में ने था वो मेक वाकी मेथड्स लिए ना एक यानी सिलेट कोरी या क्लियर ना हम आप ही कीना मेन में टेबल लेके मेन में कॉलम में किए थे ना वैल्यूज टेक मटा राम देने के लिए ये तो कोटा का कावड़ कुमा हरी वाट ओ ना में ना मैं टेबल लेके नाम विनाश कराना कॉलम में के नाम विनाश कराना ये हम नतंग मैं प्रोग्राम में कम तावतन कट गिहिल ना मटे पाविच कर मेरी कोई बेस कर ताव प्रोजेक्ट ठेकर दागा नोडे तो कोटा वाट सिद्ध है ना मैं तनिंग तन कट गिहिल टेबल लेके नाम मैनुअल विनाश कराना मैं तना टू डू की निकना विनाश कराना सिद्ध है ना हम तना टू डू की ला वेन मुका कर दान सिद्ध है ती मैं वागे आप मैं पाविच कर आम अपिटा लेसी हम मितने विनाश करा हम मैं तीन वेरिएबल हम तना पाविच कर हिंदा अपिटा बोलवान लेसी हम मैं मितने वैल्यूए के विनाश करा ඉතින් එතකොට අපේ කාලය ඉතුරු ඉතින් reusable විදියට code එක හැමතිස්සෙම පාවිච්චි කරන්න codes line වැඩි වෙන්න පුළුවන් හැබැයි ඒක ගොඩක් ප්‍රයෝජනවත් පස්සේ කාලකදී දැන්ට අපිට මේක ප්‍රයෝජනවත් නොවුනට අපිට පස්සේ කාලකදී ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් හරි ඉතින් මේ විදිහට අපි query එක හදාගත්තා query එක හදාගත්තේ table එක create කරන query එක ඊට පස්සේ අපිට පුළුවන් මේක run කරන්න මට මතක විදිහට හරියටම database එකේ අවසානට කරන් තියෙන්නේ මේ කියන්නේ මේ හදාගත්ත query එක run කරන්න. හරි. ඊට පස්සේ අපිට ඒක කරන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන DB කියන object එක පාවිච්චි කරලා. මොකද මේකෙන් තමයි SQLite database එකට ඇත්තටම අපිට සම්බන්ධ වෙන්න පුළුවන් link එක හදලා දෙන්නේ. ඉතින් ඒ හින්දා අපිට මේ database object එක පාවිච්චි කරලා execute excel SQL කියන එක මෙන්න මේ method එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ method එකෙන් වෙන්නේ අපි හදපු query එක මෙයාට පුළුවන් run කරලා මෙන්න මේ table එක create කරලා දෙන්න. ඉතින් අපිට පුළුවන් දැන් මේ query එක මෙතන කෙලින්ම මේ විදිහට pass කරන්න. ඉතින් query එක තමයි මේ string එක ඇතුලේ තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් query එක මේක ඇතුලේ ලියන්න. කැමති විදිහකට ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට මෙහෙම query එක run කරන්න. ඉතින් එතකොට කොයිම වෙලාවක හරි මේ method මේ සමහරවිට මේ class එකත් එක්ක අපි වැඩ කරනකොට පළවෙනි සැරේම run වෙනවා මම කලින් කිව්වා වගේම මෙන්න මේ super construct එකට ගිහිල්ලා එයා database එකක් අපිට හදලා දෙනවා. ඊට පස්සේ මොනවා හරි data ගන්නව නම් දානව නම් ඊට ඔක්කොටම කලින් මෙන්න මේ onCreate කියන method එක තමයි අපිට run කරලා ඉස්සෙල්ලාම මෙන්න මේ table එක හදලා දෙන්නේ. කියන්නේ table එකක් නැත්නම් අලු ටේබල් එකක් හදනවා ටේබල් එකක් තියෙනවා නම් එයා අපවසරයක් ටේබල් එකක් හදන්න යන්නේ නැහැ හරි ඊට පස්සේ අපිට කතා කරන් තියෙන මෙන්න මේ on upgrade කියන මෙතඩ් එක ගැන ඉතින් on upgrade කියන මෙතඩ් එකටත් අපිට ලියන් සිද්ධ වෙනවා පොඩි query එකක් ඉතින් මම ඒක මේකෙම කොපි කරලා ගන්නම් ඊට පස්සේ පැහැදිලි කරන්නම් මොකද්ද මේ තියෙන්නේ කියලා ඉතින් මම මේක මේ විදිහටම කොපි පේස්ට් කරගන්නම් හරි එවගේම තව දේවල් ටිකක් මෙතන පැහැදිලි කරන්න ඕනේ ඕල්ඩ් වර්ෂන් එවගේම නිව් වර්ෂන් කියලා මෙතන වේරියබල් දෙකක් පාවිච්චි වෙනවා. ඉතින් අපිට පුළුවන් මොනවා හරි කියන්න මෙන්න මේක තමයි ඩේටාබේස් එකේ දැන් අලුත් වර්ෂන් එක මේක තමයි ඕල්ඩ් වර්ෂන් එක ඒ විදිහට අපිට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී මේ දේවල් පාවිච්චි කරන්න නැහැ අතරම ඒක නිකන් පැහැදිලි කරේ මෙතන තියෙන වේරියබල්ස් දෙකක්. ඉතින් ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මේ ඔන් අප්ග්‍රේඩ් කියන එක ඕන වෙන්නේ මම කිව්වා මොනවා හරි අප්ඩේට් එකක් කළා හිතන්න දැන් මෙතන මේ අපි වෙනස් කරමු ID මොනවා හරි කියලා ID කොලම් කියලා. දැන් මේ වගේ මොකක් හරි වෙනසක් සිද්ධ කරා නම් අනිවාර්යෙන් මේ ඩේටාබේස් එක දැනට රන් වෙවි නම් තිබ්බේ අපිට සිද්ධ වෙනවා මෙන්න මෙතන වර්ෂන් එක වෙනස් කරන්න. අපි සාමාන්‍යයෙන් එහෙම කරනවා. එතකොට දැන් මෙතන වර්ෂන් එක 2 නේ. ඒ කියන්නේ වර්ෂන් එක වෙනස්. එතකොට කරන්නේ මෙන්න මේ on upgrade කියන මෙතඩ් එක ඔටෝමැටිකලි කෝල් වෙනවා. ඊට පස්සේ මෙයා ගාවට ගිහිල්ලා මෙයා කරන්නේ මෙයාටත් අපිට query එකක් ලියනවා. ඒ query එක තමයි drop table table එකක් තියෙනවා නම් drop කරන්න මෙන්න මේ නමින්. මෙන්න මේ නමින් කියලා කියන්නේ ටේබල් නේම් එකකින්. ඒ කියන්නේ මෙතන නම් to do කියලා ටේබල් එකක් තිබ්බොත්
ඔයාක ඩ්‍රොප් කරලා හරිද එයාක ඩ්‍රොප් කරලා ආපහු සැරයක් on create කියන මෙතඩ් එකට ගිහිල්ලා මෙන්න මේ ටේබල් එක මට හදලා දෙන්න මොකද දැන් ඔයාගේ එක කොලම් එකක් වෙනස් වෙලා තියෙන හින්දා මට මේ ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට රන් කරන්න බෑ ඔයා ගිහිල්ලා මෙන්න මේ අලුත් ටේබල් එක මට හදලා දෙන්න තමයි හදලා දෙන්න කියලා තමයි මෙන්න මේ on update කියන මෙතඩ් එකෙන් සිද්ධ කරන්නේ ඉතින් මම ආපස්සට පැහැදිලි කරන්නම් ඉස්සෙල්ලාම අපිට ඕන වෙනවා අපේ query එක ඉතින් query එක මම මේ විදිහට අලුත් variable එක දාගෙන තියෙනවා string drop table query කියලා ඉතින් මෙයා කරන්නේ version number එක වෙනස් වුණොත් එහෙම මෙතන එක තියෙන උනට දෙක දැම්මොත් එහෙම එයා කරන්නේ ඉස්සෙල්ලාම තියෙන ටේබල් එක drop කළා දැන් මොකක් හරි ටේබල් එකක් තිබුණ කියලා හිතන්න වෙන නමකින් දැන් කලින් තිබුණ කියලා හිතන්න මේ විදිහට ඒ කියන්නේ කොලම් නේම් මෙහෙමයි ওই විදිහට තමයි තිබ්බේ හැබැයි මම මේක වෙනස් කරනවා තව කැමති විදිහකට ඊට පස්සේ එහෙම වුණත් මෙයා කරන්නේ ඉස්සෙල්ලාම මේ හදලා තිබුණු ඩේටාබේස් එක delete කළා ඩේටාබේස් එකේ ටේබල් එක delete කළා එයා මට ආපෞසරයක් මෙන්න මේ on create කියන මෙතඩ් එකෙන් අලුතෙන් මේ වෙනස් කරපු ටේබල් එක හදලා දෙන එක. ඉතින් drop table if exist කියන්නේ ටේබල් එකක් තියෙනවා නම් දැනට ඒක අයින් කරන්න. මෙන්න මේ ටේබල් නේම් එකෙන් තියෙනවා නම් ටේබල් එකක් ඒක අයින් කරන්න කියලා කියන්නේ මෙතනින්. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා කලින් වගේම ඒක මුලින්ම execute කරලා ඉන්න execute sql කියන මෙන්න මේ මෙතඩ් එක පාවිච්චි කරලා ඊට පස්සේ අපි ඒකට pass කරනවා මෙන්න මේ query එක ඊට පස්සේ ආපස්සරයක් on create කියන මෙතඩ් එකට තමයි මෙයා මේ call කරන්නේ on create කියන මෙතඩ් එක ඒ තියෙන මෙන්න මේ මෙතඩ් එක ඒකට එයා මෙන්න මේ db කියන එක තමයි pass කරන්නේ ඉතින් මේකෙන් සිද්ධ වෙන්නේ මේ query එක run කරලා ආපස්සරයක් මේ මෙතඩ් එකෙන් අලුත් table එකක් හදලා දෙන එක ඉතින් ඕක තමයි මෙතෙන් සිද්ධ වෙන්නේ ඒ හින්දා තමයි මෙතන version කියන එක ඇත්තටම වැදගත් වෙන්නේ අපි මොනවා හරි වෙනසක් කරොත් එහෙනම් අපි සාමාන්‍යයෙන් ඒක version update එකක් විදිහට තමයි හඳුන්වන්නේ මොකද කලින් program එක ওই විදිහට run වුණා හැබැයි ඔයා මොනවා හරි වෙනසක් කරොත් එහෙම සාමාන්‍යයෙන් මොකද අපි වෙනසක් කරනවනේ ඊට පස්සේ මේ දේවලුත් වෙනස් වෙනවා එතකොට හදපු table එක නෙමෙයි දැන් අපේ application එකේ run වෙන්නේ ඒ කියන්නේ දැන් මෙතනට ආපු table එකේ වෙනසක් සිද්ධ වෙලා තියෙනවා ඉතින් එතකොට අපිට සිද්ධ වෙනවා දැනට තිබුණු table එක සම්පූර්ණයෙන්ම drop කළා අලුතෙන්ම මෙන්න මේ හදපු schema එකට එහෙම නැත්නම් මේ හදපු අලුත් structure එකට අලුත් table එකක් හදන්න ඉතින් ඕක තමයි on create කියන method එකේ සහ on upgrade කියන method එකෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මම හිතනවා මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. මේක ලොකු අමාරු concept එකක් නෙවෙයි. වැදගත්ම දේ තමයි on create කියන එකෙන් අපිට table එකක් හදලා දෙනවා. on upgrade කියන එකෙන් තියෙන table එක drop කරලා අලුත් එකක් හදලා දෙනවා. ඒ කොයි වෙලාවටද මෙන්න මේ version number එක කොයි වෙලාවක හරි වෙනස් වුණොත් තමයි මෙයා run වෙන්නේ. එහෙම නැතුව මෙයා නිකම්ම run වෙන්නේ නැහැ. ඉතින් අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බවමු. ඉතින් මම හිතනවා හැමෝටම මේක තේරෙන්නේ නැති කියලා. මොනවා හරි නොතේරුම් දනක් තිබුණා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් කරන්න. මම පුළුවන් තරම් උත්සාහ කරන්නම් ඒක විසඳලා දෙන්න. ඉතින් පුළුවන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. අත්‍තරම වැදගත් වුණා නම් ඒ වගේම කමෙන්ට් එකක් දාලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ අලුත් එකක් බෙදා ගන්න. ඉතින් ඔයා දැනටමත් channel එකට subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් channel එකට subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බවමු. හැමෝටම සුබ දවසක්.